මේ ඇත්තටම නිෂිය අද කසාද බඳිනවද? වෙන්න ඇතින්න නැත්තං ඔහොම ඇඳුම් බැලඳුම් ගඳගෙන යන්න ඕනේ නෑනේ. එතකොට කවුද අර ගාමරේ ඇස හිර කරගෙන ඉන්න ගෑනේ? අනේ දේවි මං කිව්වනේ මං විස්තර දන්නේ නෑ. සුභා කිව්වා මේ මේවා මේ මේවා සමාන මේවා කරපන් කියලා කලබලේ. මං ඉතින් එහෙම කරා ඉතින් අසල්වාසියට උදව්වක් හැටියට. අසල්වාසින්ට උදව්වක් හැටියට උනත් එහෙම ගෑණියෙක් හිර කරගෙන ඉන්න පුළුවන්ද? අපි හිර කරගෙන ඉන්නේ. කොච්චර කාලයක් මෙහෙම හිර කරගෙන ඉන්නද? එහෙම කාලයක් කේම එකක් නෑ. දැන් අරුන් ගියානේ. තා පොඩ්ඩේ මම මේ කොයිටරි ගිහින් දානවා. අනේ මන් දන්නේ ඔයත් පටල ගන්න කරදර. අඩු ගානේ ඔක කරන්න කලින් මගෙන් පොඩ්ඩක් අහන්න තිබ්බා. මගුලක් කතා කරන්න තියෙන දේවි. අච්චර කලබලේ සුභාගිව මෙම් කරපන් කියලා. දැන් මට මේ ටක් ගාලා තීරණයක් ගන්න තුවාගෙන් අහා ඉන්න වෙලාවක් තියවද කියන්නකෝ. මල්ලමලේ තීරණයක් නේ ඔයා අරගෙන තියෙන්නේ. හරි දැන් මොකද කරන්නේ කියලා? ඔයා මොකද කරන්නේ? දැන් අපි කියමු හරි සුභාගිව ඔයාට මේක කොහෙද ගිහින් දාපන් කියලා. මේ කියන්නේ නැද ඔයා මොකද කරන්නේ? හරි හරි මං කරන දේ නෙමෙයි. දැන් මෙතන තව ටිකකින් සුදු පුතා එනවා. එයාට මොකද කියන්නේ? ඔයා කියන්නේ උඩත් ඇත්තම කියලා දාමු. මොක පොඩි එක. නේ මන් දන්නේ. ඔයාගේ මේ ගෑනු ප්‍රශ්න මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා කොහෙවත් ඉන්න ගෑණියෙක්ව සෙට් කරගත්තා. දැන් අර කොහෙවත් ඉන්න ගෑණියෙක්ව ගෙදෙට්ට උස්සන් ආවා. දැන් මේ ගෙදර උස්සන් ආය මගේ ගෑණියෙක්ද? ආ. එතකොට අර කලින් ගෑණි ඔය ගෑණියෙක්ද? අනේ මල අහත්තලාම දේවි ඔක මගුල හැම තිස්සම මතක් කරන්න එපා. එපා වෙනවා එපා වෙනවනි. ඇත්තට? හැබැයි මට නම් එපා වුණේ ඔයාට කලින්. ඒක ගෑනුත් එක්ක නැලවෙන්න හොඳයි. කියනකොට තමයි අමාරුව. කයි කතාවගේ මහක් කිවරුණක් තිවරන්නේ ගැකේ. SLT Mobitel වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස U-class සම්මානෙන් පිදුම් ලබයි. Floral Haden Kelin Blossom Beauty හඳුන්වා දෙන මිල රුපියල් 100යි. මේ මංචි ලෙමන් පාප් සැබවින්ම අතිවිශිෂ්ටයි. සර් මුරුගියන් ලෝඩ් නැහැ සර්. දැන් මේ ගෙදර වෙන දේවල් වලට සර් මායි සාගරිකා හොල්මන් වෙලා ඉන්නේ. එහෙම කරද හොල්මන් වෙන්නේ? නැහැ සර්. දැන් මං කියන්නේ මේකයි. දැන් සර් ගුවනේ දැන් මැඩම් එංගලන්තෙද කොහෙද ගියා කියලා ප්ලේන් එකේ ඈ බේබි සර් ගියා ගුවනේ මැඩම්ව ප්ලේන් එකට දාලා එන්න. එහෙනම් ඊට පස්සේ පැය 6කට 7කට පස්සේ කොහොමද මැඩම් ආපහු මේ ගෙදරට එන්නේ ඈ? මොකෝ මේ ප්ලේන් එක ඌස් ගාලා මේ ගේ මිදුලේ බැස්සුවේ? මේ සේදර මේ ගෙදර සිද්ධ වෙන දේවල් සර්ට ප්‍රශ්නෙකුත් නැහැ. මැඩම්ට ප්‍රශ්නෙකුත් නැහැ. මට ප්‍රශ්නෙකුත් නැහැ. ඒ නිසා තමුසේ ප්‍රශ්නයක් කරගන්නත් එපා. තමුසේ මොකක් හරි ප්‍රශ්නයක් නම් තමුසේ ප්‍රශ්නයක් නැති ගියා කොහොමද යනවා? ඔය කාඩ සාගරිකරත් කියන ප්‍රශ්න නැති ගියා කොහොමද යන්නේ කියලා. ඒක ඉවරයිනේ. නෑ සර්. මං කියන්නේ සර් අපිට උනත් එක පාටම සර්. මේ 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 සේදර. දැන් මෙතන යන්න. සර් වි මායි වැදගත් කතාවක් හිටියේ. කරුණාකරලා ගිහිල්ලා ඔය ප්‍රශ්න අපි පස්සේ කතා කරමු. දැන් යන්න. නෑ සර් මං කියන්නේ මේ ඕයි. කිව්වහම තේරුම් ගන්න. දැන් තමුසේ මෙතනින් යනවා. හරිද? ඔහම බාධාවක් වෙන්න එපා මිනිස්සුන්ට. තමුසේගේ ප්‍රශ්න අපි පස්සේ කතා කරමු. තේරුණාද? දැන් කරුණාකරලා මෙතන යනවා. සර් වි මායි වැදගත් වැඩක හිටියේ. කරුණාකරලා යනවා. ආ. හරි සර්. සෝරි සර් සමාවෙන්න. ලැම්බර්ට් දැන් මේක මෙහෙම කෑ ගහලා මේ මිනිස්සුන්ගෙන් හංගන්න බෑ. එහෙම හංගන එකේ තේරුමකුත් නෑ. ඒ හින්දා අපි මේ මිනිස්සුන්ට ඇත්ත කියලා දාමු. නෑ සර්, ඒ ඇත්තෙන් මුන්ට වැඩක් නෑනේ. ඒ වුණාට ඉතින් මේ මිනිස්සු ගිහිල්ලා මේක තැන් තැන් වල කියන්න ගත්තොත් ඒක අපිට ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මේ වෙලාවේ මොනවා හරි කියලා දාන එක තමයි හොඳ. ඊට වැඩිය හොඳයි සර් මුන් දෙනා මෙහෙන් එළවලා දැම්මනම්. එතකොට අපිට ප්‍රශ්නකුත් නැහැ, උන්ට ප්‍රශ්නකුත් නැහැ. නැක්කනම් කවුද දන්නේ? රුක්මන්ද? නෑ නෑ රුක්මන් සර් එන්න බෑ. රුක්මන් සර් එන කාර් එකේ ඉන්නේ. කවුද සර් මේ? සර්ගේ යාළුවෙක්ද? නෑ නෑ
මගේ යාළුවෙක් නන් නෙවෙයි. අයි ලැම්බට් අඳුරන්නෙත් නැද්ද? නැස මං අදමයි දැක්කේ. ලැම්බට් ළඟ වෙපන් එක තියෙනවා. නැස මං ඒක පොට් එකේ තියලා ආවේ. Good morning, Mr. Hemaga Jayasuriya. Mr. Hemaga Jayasuriya නම් මාව දැකලා නැතුව ඇති. හැබැයි දවසක් මම ඔයාලට කතා කරා. මම ඉලරි. දැන් නම් මගේ නම මතකද? මට ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලින් වැඩක් නැහැ මිස්ටර් හේමක. මට ඕන එක දෙයයි. කරුණාකරලා මං කියන මිනිහව රිලීස් කරන්න. මම තමුසලාගේ බලපෑම් වලට යට වෙන්නේ නැහැ. අනික තමුසේ කවුද මට ඔහොම තර්ජනය කරන්නේ? තර්ජනය කරන්න තනතුරු තාන්න මාන්න තානාන්තර අවශ්‍ය වෙන්නේ නැහැ මිස්ටර් හේමක. මම ඉලරි. ඒ තමයි මං. මම මිස්ටර් හේමකට හොඳින් කිව්වා. මිස්ටර් හේමක එක අහන්න නැත්තම් මට කතා කරන්න වෙන්නේ මෙන්න මේකේ. තමුසේ හිතුවද අපි මීට කලින් පිස්තෝල දැකලා නැහැ කියලා. අනික තමුසේ හිතුවද තමුසේගේ පිස්තෝල වලට අපි බය වෙයි කියලා. පිස්තෝල දෙන මිනිස්සු බය කරන්නේ මිස්ටර් හේමක. පිස්තෝල දෙන මිනිස්සු මරන්න. මං ඒක නොකරපු දෙයක්වත් නෙමෙයි. මට ඒක ආයෙ කරන්න බැරි දෙයක්වත් නෙමෙයි. විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න හේලි සෝලා ණයක් නොවන ණයක් අරගන්න. රියල් ටොමැටෝ සෝස් කියන්නේ එඩින්බරු ටොමැටෝ සෝස් එකට කියලා. ටොමැටේරියන්ස්ලා හොදට තන්නවා. දන්ත වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝං ටීත්. අරු පිස්තෝලෙකුත් දැන්දා නේ බං. ඒ වෙඩි තියන්නද ලෑස්තිය? නැතුයි ති පිස්තෝලයක් අරගෙන මෙතන මේ කුඹුරු හාන්නේ වෙඩි තියන්නේ නැතු. මේ මොකද බං කරන්නේ? හැබැයි මරුවොත් නම් පාවෝයි උන් දෙන්න. මේ පොඩයි ඩංගු පොඩයි ඩංගු. ඒ උඹ කොහෙද යන්නේ? මම පොඩ කියලා බලලා එන්න. නෑ නෑ උඹ කොහෙවත් යන්නේ උඹ මෙතන ඉඳපන්. නෑ නෑ හිටාංගු මම පොඩ බලලා එන්න. නෑ උඹ යනවා නම් මාත් එනවා. නෑ 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 උඹ කොහෙද යන්නේ? මම උඹ පැහැන්නේ තු මෙතන වෙලා ඉඳන් මම බලලා එන්න. නෑ නෑ උඹ යනවා නම් මාත් එනවා. මැරෙනවා නම් දෙන්නම එකට මැරෙමු. හරි හරි යමු. කෝංගහ පතිරණගේ රුක්මන් සාලියද සිල්වා වන මම මෙහි සිටින ජයසිංහ ආරච්චිගේ පියුමි නිෂාදී යන අය මගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් භාරගන්නා බවට මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වනමින් ඉල්ලා සිටිමි. ජයසිංහ ආරච්චිගේ පියුමි නිෂාදී වන මම මෙහි සිටින කෝංගහ පතිරණගේ රුක්මන් සාලියද සිල්වා යන අය මගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන් භාර ගන්නා බවට මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වනමින් ඉල්ලා සිටිමි. හරි එහෙනම් අත්සන් කරමු. මේක තමයි විවාහ සහතිකය. විවාහය ලියාපදිංචි කළාට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලබන දික්කසාද නඩුවකින් මිසක් මේ විවාහය අවලංගු කරන්න බෑ.
මෙම විවාහය අවලංගු නොකර වෙනත් විවාහයක් කරගන්නත් බෑ. ඔබතුමා නංගී ගැන හොඳට දන්නවනේ. තෙරුවන් සරණින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළටම. ලංකසොයි තියෙන හින්දා පවුලේ ප්‍රෝටීන් අඩු කරන්න නැතුව වියදම් අඩු කරන්න පුළුවන්. Asian Beans Cosme Aquasave Vessat Matui Gedarat Disney. Nav Rexona Sports Defense 72 hours order protection samagin pirimin sadahamai. Me tamusere pistol dikkala bay karana tamusere kappan gewena Australia we Darwin kena pal horawa. Oy pistol walata maway hemakasara bay karanna ba. Gaddo ike karpu ladda nathi wade. Ai me ahinsaka manussata gewu. Mukkedda tamuse. Me මම කවුද කියලා තමුසිට ආයෙ කියන්න ඕනේ නැහනේ. මම තමුසේගේ කම්පැනිගේ බෝඩ් මීටින් එකකට ආවේ නැහැ තමුසිට එක පැය ගණන් කතා කර කර ඉන්න. මට වෙලාවක් නැහැ මට වැඩ තියෙනවා. වගේ මරුණුකා මට වගේ මිනිහ දීපො. අරු හේම කෑව මරන්න හදන්නේ. මොන වුණත් මෙච්චර දවසක් අපිට කන්න බොන්න දීපු මිනිස්සයා. කොහෙද ඉතින් කරන්නේ? මේ මන් දන්නේ නැහැ බබ. මොනව කරන්නද කියලා. හැබැයි හේම කැට මැරෙන්න දෙන්න නම් බෑ. මේ මොකද බම්මෝ? දන්නේ නැහැ බා. හැබැයි SMS සෙට් කරන්න නෙවෙයි වගේ. හා හා. උඹට අන්තිම පාට කියන්නේ. මට කියපන් කොහෙද උඹ කෙවින් කියන එක හංගගෙන ඉන්නේ. මැරුණ කපටත් කියපන්. මම ආයෙත් කියන්නේ නැහැ. අදුවන්න සල්. මේ කොපිල දෙන බල්ලෝ දෙන්නෙක් වගේ මැරුම් කන්න හදන්නේ චූටියා. මං කිව්වේ හේ ඔය මොකද කරන්නේ? ඔය හේමක කියලාද හිතන්නේ? නෑ ඔය හේමක නෙමෙයි මමයි හේමක. කවුද උඹ? ඔය මිනිහව තරපන්. ඔය අහිංසක මිනිහෙක්. මමයි හේමක. පුළන්න මාව මරපන්. කවුද උඹ? කවුද හේමක? හේමක උඹද? උඹද? මමයි හේමක. උඹ පුළුවන් නම් ওই පිස්තෝලේ විසි කරලා දාලා මගෙත් එක ගහගන්න වරේ. වරේ. නෑ. මමයි හේමක. මේ අහිංසක මිනිහෙක්. නෑ. මමයි හේමක. මේ තමයි අහිංසක මිනිහා. පුළන්න මාව මරපන්. මාව මරපන් පුළුවන්. චූටියා තමුසෙ පැත්තකට වෙලා ඉන්නව පැත්තකට වෙලා ඉන්නව මේක අපේ ප්‍රශ්නයක්. චූටියා උඹ පැත්තකට මෙයන්. මේක අපේ ප්‍රශ්නයක්. හේම මොකද බං වෙන්නේ? කවුද ඇත්තටම හේමකස? දී මන් දන්නේ නැහැ සේදරයි මට මෙලෝහත් ලව්වා තේරෙන්නේ. මේ බලබල ඉදලා හරියන්නේ නැහැ. මොකරි ප්‍රශ්නයක් පොඩි දඟු බලබල බෑ. හේ නරුම් නොකා නැගිටපන් පරයා. නැගිටපන්. චූටියා. රටීම දරුවන් තමන්ගේ වගේ සලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. ශ්‍රී ලංකාවේ අංක 1 කාන්තා සනීපාරක්ෂක තීරණීම ඊවා රෙඩ් විත් දි ඩොට් එක මාරු කරන්න ජර්ම් කිල් කිට් එක දැන්ම කතා කරන්න. මයන කඩේ අර උදේ මල හත්තලාම සෙට්ලා මට පත්‍රය ගන්න බැරුණා. ටිකට් ටියක් තියෙනවා. දැන්වත් ඔය ලොතරැයි ගන්න එක නවත්තලා මොකක් හරි රස්සාවක් හොයාගත්තා නේද හොඳ? ඇයි අතාරින්නේ කියන්නේ? අපිට ඉන්නේ සෑහෙන ගාණක් අම්බුරාන.
හම්බු වුණා. මොනවද හම්බුනේ? දැන් අර හම්බෙච්ච 110 කෑලිවත් තියෙනවද අතේ? ඒ ඉතින් මේ අපේ පුලිතියට ෆෝනුයි අනම්මන කරන් දෙන්න ගිහින්දනේ. ඒව ගන්න උනේත් ඉතින් ඔයාගේ වැරද්දෙන් තමයි. ඔයා අර කෙල්ලගේ කතාව කියයි කියයි කියලා උගේ කටවහන උට ෆෝන් අරන් දුන්නා. මයියලා. අර සුභා කිව්වනේ පොඩ්ඩක් ආවට පස්සේ ඇවිත් කතා කරන්න කියලා. දැන් මන් දෙයිත් එක්ක කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මයිත් එක්ක කතා කරන්න ඕනේ. කතා කරන්න තමයි ආවේ. ඒ වෙලාවෙ ඉතින් ඔයා හිටියේ නෑනේ. දැන් පොඩ්ඩක් ගිහින් කතා කරලා එන්නකෝ. අනේ මේ යත් එක කතා කරනවට වැඩිය මට මේක වැදගත්. මං ගිහිල්ලා එන්න. දැන් ඉතින් ඔයා ඔය ගියත් වෙන්නේ අතේ තියෙන කීයක් හරි නැති කරගන්න එක. නැති කරගන්නවා නෙමෙයි ඒකට කියන්නේ. ඒකට කියන්නේ ආයෝජනය කරනවා කියලා. රුපියල් 30,000ක් දාලා ස්විප් එකක් ගත්තら වරදින්නේ නැහැ. ඒක ආයෝජනය වෙනවා. මොකද හම්බෙනකොට ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බෙන්නේ. දැන් ඉතින් ඔයා ඔය කොහොමත් ලොතරැයි වලට ලක්ෂ කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා තමයි. ඒ ටික ඉතුරු කරගත්තා නම් අද ලොතරැයි ගන්න ඕනෙත් නැහැ. කොහොමටත් මට ඔය ලොතරැයි කියන එක පේන බැරුව ඉන්නේ. මේ දේවි ලොතරැයි වලට අපහාස කරන්න එපා. මෙච්චර කාලයක් අපි කාලා බීලා ඇඳලා කරලා හිටිය ලොතරැයි වලට මේ සිද්ධ වෙන්නේ. හරිද? මයියනා. ඇවිල්ලා හරි පොඩ්ඩක් අර සුභාට ගිහින් කතා කරන්න. මොකක්ද අර කතාව කියලා අහගන්න බැරි වුණානේ. මොකද කතා? නෑ ඉතින් දන්නවද අර ආපු කෙල්ල කවුද කියලා? දැන් දේවිටත් කුතුහලේ නේ. මටනේ ගීගීටි. මට ඇති කුතුහලයක් නෑ. ඒ වුණාට සුභා මට කතන්දරේ කියන්නම් කිව්වා. මම දැනගන්න එපැයි. ඔයා ගෙදරට උස්සන් ආපු කෙල්ල කවුද කියලා? කඩේට ගිහිල්ලා ආවන් පස්සේ සාකච්ඡාවක් දාමු ඈ. දැන් යන්න දුන්නේ. මම කඩේට ගිහිල්ලා ස්පිරිතාලේ ගෙනියන කොටත් නියම් මැරලා වගේ තමයි හිටියේ. මට නම් සතබහකට විශ්වාසයක් නෑ බා. ඔය මිනිස්සුව බේරගන්න පුළුවන් වෙයි කියලා. බඳපු දවසේ මනමාලි ගෙදර එන්න සිටිතක් තියෙනවා. වටපිට ආවෙ උන් හිතයි බඳපු දවසේ මිනිහ ගහලා පැනුවයි කියලා. යපකොටි මොකද සුභාරංචියද අසුභාරංචියද